ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් අපේ කාර්යංශයේ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පැය 24 තුර පවත්වාගෙන යනවා. ඒ වගේම අප කාර්යංශ සතුව භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන 4ක් රට තුළ පවත්වාගෙනත් යනවා. එතකොට ඒ නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් ලෝකයේ සිදුවෙන සෑම භූකම්පනයක්ම අපි නිරීක්ෂණය කරමින් පවතිනවා. ඒ භූකම්පන අපිට විශාලත්වයෙන් වැඩි භූකම්පනයක බලපෑම් සිදුවෙන්න බොහෝ වෙලාවට ඊට කඩ තියෙන්නේ සුමාත්‍රා ඉන්දුනීසියා දූපත් ආශ්‍රිතව. ඒ භූමිය ඉන්දුනීසියා ආශ්‍රිතව සිදුවන විශාල භූකම්පනයේ සුනාමි තත්ත්වයක් ඇතුවොත් ඒ පිළිබඳව දැනුවත් අජාත්‍යන්තරයේ දැනුවත් කිරීම අධ්‍යක්ෂණ කීපයක් කර අපිට දැනුවත් කරනවා. එතකොට අපිට ඒ ඇතින යම්සි සුනාමි තත්ත්වයක් ඇති වුණු ඇති වෙන තත්ත්වයක් ඇතිවුවොත් අපි ආපදා කළමනාකරණයට හා කාලගුණ මධ්‍යස්ථානයට අපි ඉතා ඉක්මනින් දැනුවත් දෙනවා. එතකොට අපේ දුර අනුව තියෙන කාලයත් එක්ක සුනාමි තත්ත්වයකින් ඇති වෙන ආපදාව අවම කර ගැනීමට අපිට හැකියාව තියෙනවා. රට තුළ යම්සි භූකම්පනයක් වුණ වහාම අපි ඉතා ඉක්මනින් අදාළ ආයතන දැනුවත් කිරීමට කටයුතු සලසා තියෙනවා මේ විදිහේ. භූකම්පනයකින් ඇතින සුනාමි තත්ත්වයක් රට තුළට ඒමට ගතවන කාලයේ තීරණය වෙන්නේ ඒකේ විශාලත්වය හා ඒ දුර ප්‍රමාණය අනුව. දැනට තියෙන සුමාත්‍රා ඉන්දුනීසියා වගේ දූපත් සරහා ලංකා ඇතිවෙන සුනාමි තත්ත්වය ලංකාවට එන්න පෑකාමාර 3-4 කාලයක් යෑමට ඉඩ තියෙන බැවින් අපිට සුනාමි තත්ත්වයකදී ජීවිත හානිය අවම කරගන්න වැඩි කටයුතු මේ විදිහ සලස්සලා තියෙනවා. 2007 ඒ වගේ යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. නමුත් මේ විදිහේ ඉතාම නවීන මේ තාක්ෂණයේ ඔස්සේ මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. සුනාමි තත්ත්වයෙන් ඇති වෙන හානි අවම කර ගන්නවා කියන්නේ ජීවිත හානි අවම කර ගැනීම විතරයි අපිට කරන්න වෙන්නේ. ඒ කියන්නේ කලුවෙන් දැනුවත් කරලා මිනිසුන්ව එතන වලින් ඉවත් කිරීමෙන් ජීවිත හානිය අවම කර ගැනීම විතරයි අත්‍යවම අපිට කරන්න පුළුවන් වෙන්නේ. අපි දැක්කා පසුගිය කාලයේ පුරාමටම ළඟ මේ 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 කලාපය තුල මේ භූමිකම්ප ඇති වෙනවා. මොකද්ද මෙහෙම ළඟ භූමිකම්ප ඇති වෙන්න මොකක් හරි යම්කිසි හේතුවක් තියෙනවද? මෙහෙම දැන් සිදුවෙන භූමිකම්පා බලද්දී යම්සි පොළොව අභ්‍යන්තරයේ යම් ක්‍රියාකාරීතාවයක් තියෙන බව පේනවා. නමුත් ඉන්දුනීසියාවයි දැන් නිව්සීලන්ත නවසීලන්තයේ ඇතිවෙච්ච භූමිකම්පා වල තියව ඇති වෙලා තියෙන සබ්ඩක්ෂන් සෝන් වල. ඒ සබ්ඩක්ෂන් සෝන් වල හැමතිස්සෙම භූමිකම්පා සිදුවෙනවා. නමුත් විශාලත්වය මේ ළඟ වාර්තා වුණා. නමුත් ලංකාව තුල ලංකාව ඒ වගේ ස්ථානයක නොපවතින නිසා ලංකාව තුල එවැනි භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව කොහොම අඩුයි. දැන් මේ 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 භූමියේ කියන භූතලයේ මොකක් හරි බලපෑමක් තියෙනවද මෙහෙම වෙන්න? භූතල ඝට්ටණය වෙමින් පවතින එක හැමදාම එක විදිහට ඝට්ටණය වෙමින් පවතින. නමුත් ඒක තුළ රැස් කරන එනර්ජි ඒ කියන්නේ ශක්තිය මුදාහැරීමක් තමයි භූමිකම්පාවකින් සිදුවෙන්නේ. භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩියෙන් තියෙන තරමට අපිට ඒක සිදුවේ ලංකාව තුල සිදුවෙන භූමිකම්පා සිදුවෙන ස්ථානයේ නිවැරදිව නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන්ට අපිට 4ක් තියෙනවා. තව එකක් දෙකක් වගේ අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක කරොත් අපිට යම් සිදු භූමිකම්පාව සිදුවෙන නිශ්චිත තැන හරියටම ඒකේ නිවැරදිතාව තහවුරු කරගන්න තවත් හේතුවක් වෙනවා. අපිට එකින් ඇත්තටම දැනටත් තියෙන යාන්ත්‍රණය අනුව අපිට ඉක්මනින් දැනුවත් කිරීම කරන්න පුළුවන්.
නමුත් නිශ්චය මධ්‍යස්ථාන වැඩි කිරීමදී වෙන්නේ අපිට ඉදිරියේදී අපි භූකම්පන වෙන්න පුළුවන් නිශ්චිත ස්ථාන සටහන් කරන සිතියමක් සකස් කරනවා. ඒකට අවශ්‍ය දත්ත වැඩිපුර රැස් කරගන්න පුළුවන් වෙනවා. කියන්න දැන් මේ කෙටි කාල සීමාව තුළ දැන් අපිට හම්බන්තොට ප්‍රදේශයේ දැනගන්න ලැබුණා ඊදිනේදී මේ භූකම්පණය. ඒතකොට මේ ශ්‍රී ලංකාවේ පරිබාහිර ප්‍රදේශවල මේ සාගර කලාපය තුළ මේ වෙච්ච භූමිකම්පා කොච්චරක් සිද්ධ වෙලා තියෙනවද කියලා අපිට කියන්න පුළුවන්. දැන් ලංකාව තුළම ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ වෙලා තියෙන භූමිකම්පා සුළු කම්පන 8ක් වාර්තා වෙලා තියෙනවා. ඊයේ අලුවෙම 12:45 හම්බන්තොට 4.4ක භූමිකම්පා සිදු වුණා. ඊට පස්සේ නවසීලන්තේ 7.2ක එකක් උදේ 6:11ට සිදු වුණා. ඊට පස්සේ නිකබා දූපතාශ්‍රයතව 5.1ක් 4:28ට සිදු වුණා. අද අලුවෙම 7.11ක් 1:30ට සිදු වුණා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්